මෙන් සසදෙල් යුතු ජනතක අදත් එකසිසෝඩ් එකක්ම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ මම කතා කරන්නේ ඔයා ඔයාගේ ඔෆිස් එකේ ඉන්න ස්ටයිලිෂ්ම කොල්ලා වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඇයි අපි ඔෆිස් එකේ දි ස්ටයිලිෂ් විදිහට ඉන්න ඕනේ? මොකද මේකට හේතුව ස්ටඩීස් ගොඩක් පෙන්ලා තියෙනවා. ඇට්‍රැක්ටිව් කට්ටිය ඒගොල්ලන් ඔෆිස් එකේ ඉන්න අනිත් කට්ටියට වැඩිපුර හම්බ කරනවා කියලා. ලස්සනට ප්‍රසන්ටබල් විදිහෙදී ගොඩක් ඔපචුනිටිස් හම්බ වෙනවලු වර්ක් ප්ලේස් එකේ. ඉතින් මට ඕනේ මගේ channel එක බලන හැම කෙනාටම මේ ඔපචුනිටිස් අරගෙන ඉන්න. හරිද? ඉතින් අද වීඩියෝ එක තාරන්නේ ඒ ගැන තමයි. මේ වඩන්න කලින් ඔය channel එකත් කියන්නම්. මගේ නම ඩොන්නේ මේ channel එක මම කොලොජිස්ට් ඉම්ප්‍රූව් කරන්න උදව් කරන හැම අතකින්ම මේ වගේ fashion video වලින්, grooming video, fitness, dating, motivation හැම දෙයක්ම පිරිමියෙක් විදිහට අපේ ජීවිතය ඉම්ප්‍රූව් කරගන්න අවශ්‍ය හැම දෙයක්ම වගේ මේ channel එකෙන් මම කතා කරනවා. ඉතින් ඔය channel එක subscribe කරලා notification button එක ඔබනේ ඔයාලට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැති වෙයි. එහෙනම් අපි යමු tips වලට. පළවෙනි එක තමයි iron කරලා ඇඳුම් අඳින එක. ඇඳුමක් පිළිවෙලට අඳින එකේ පළවෙනි දේ තමයි අයන් කරලා අඳින එක. ලස්සන මොච්චක් දාන හිට, ලස්සන සපත්තුවක් දාන හිට කිසි දෙයක් කරන්න නැහැ. වාගේ ක්ලෝත්ස් හරියට අයන් කරලා නැත්තම් ෂර්ට් එක කලසම. ඒක පිළිවෙලට අයන් කරගන්න. වෙලාම අදිනම් තව විනාඩි 10ක් විතර වැඩිපුර තියලා ඇහැරෙන්න. පාඩුවක් නම් එනගන්නේ නැහැ. මොකද මේක තමයි වැදගත්ම දේ. දෙවෙනි එක ලෝෆර්ස් වෙයා කරන්න. ඔයාලට ස්ටයිලිෂ් වෙන්න කරන්න පුළුවන් ලේසිම දේ තමයි මේ ලෝෆර්ස් වෙයා කරන එක. මොකද ගොඩක් කට්ටිය වෙයා කරන්නේ නැහැ ලෝෆර්ස්. ඒගොල්ලෝ හිතන්නේ ලෝෆර්ස් අඳින්නේ කැෂුවල් තැනකට විතරයි කියලා. එහෙම නැහැ. ලෝෆර්ස් ඔෆිස් මේ ඒකට අඳින්න පුළුවන් ෆෝමලි අඳින්න පුළුවන් මාත් ඕන තරම් ඒ කාලේ ඇඳලා තියෙනවා මේක සොක්ස් නැතුව වෙයා කරන්නත් පුළුවන් ඒවට එහෙම බැරි නම් ඔයාලට ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා ඔයා කකුලේ පාඩ හරින සොක්ස් දැක්කම මේක ඔයාලට කො බ්ලැක් මේ ලෝෆර්ස් එන්න පුළුවන් මම නම් රෙකමෙන්ඩ් කරන්නේ බ්‍රවුන් ලෝෆර්ස් අඳින්න කියලා මොකද එතකොට මේ සාමාන්‍ය ඇඳින කළු සපත්තු නම් බ්‍රවුන් ලෝෆර්ස් දැම්ම කියලා කියන ඔයාලට ඩයිවර්සිටි එකක් තියෙන අතර ඔයාගේ වෝඩ්රෝබ් එකේ ගොඩක් දේවල් එක පෙයා කරන්න පුළුවන් වෙනස් ලුක් එකක් ඇචීව් කරගන්න පුළුවන් ඉතින් ලෝෆර්ස් දෙකුත් පිකප් කරගන්න ඔයාගාව ලෝෆර්ස් නැත්තම් ඒත් එකම ස්නීකර්ස් උත් වෙයා කරන්න ඉඳන ඉඳලා ගොඩක් ඔෆිස් වල අද කාලේ Thursday Friday business casual වගේනේ තියෙන්නේ. ඉතින් එම් ෆ්‍රීඩම් එකක් තියෙනවා නම් white sneakers වගේ දෙයක් වෙයා කරන්න shirt එකක් එක්ක. සුදු shirt එකක් කළු චීනෝ එකක් ඊට පස්සේ මේ white sneakers එකක්. මාරම් ගති ලුක් එකක් එන්නේ මේකෙන්. වඩ ගොඩක් කැපිලා පේන්නේ. ඒත් එකම අපි යමු ඊළඟට. පෝලෝස් එහෙමත් වෙයා කරන්න business casual දවස්වල. හැමදාම වගේ මේ අඳින shirt එක අඳින්න තමයි ඒත් එකම ටී-ෂර්ට් එක නැගෙන යන්නත් එපා බිස්නස් කැෂුවල් දවස්වල. මේකට ගැළපෙන අයිටම් එක තමයි පෝලෝ. ඉතින් බිස්නස් කැෂුවල් වගේ අවස්ථාවකදී පෝලෝයක් වෙලා කරලා චීනෝයක් ඇඳලා ලෝෆර්ස් දැද්දාගෙන යන්න. මේක හොඳ විදියක් ඔයාගේ ස්ටයිල් එක පෙන්න. නම්බර් 4 ඔයාගේ ඇඳුම් වල ෆිට් එකට අවධානය දෙන්න. මොකද ඔෆිස් එක වගේ තැනක ස්ටයිල් පැත්තෙන් අපිට ලොකු දෙයක් කරන්න බෑනේ. ඉතින් අනිත් කට්ටියතර කැපිලා පෙන්න අපිට කරන්න පුළුවන් එකම දෙයක් තමයි අපි අඳින ඇඳුම් ෆිට් එකට අඳින එක. විශේෂයෙන්ම ෂර්ට්ස්. ලොකු ඕවර්සයිස් ෂර්ට්ස් අඳගෙන දෙපැත්තේ මෆින් ටොප් එකක් තියාගෙන ඇවිදින්න එපා. ෆිට් එක බලලා අඳින්න. ඔයගාව දැන්ටම තියෙන ෂර්ට්ස් ඔයාලට හරියට ෆිට් වෙන්න නැත්නම් ගිහිලා ටේලර් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද මම නිතරම කියන දෙයක්නේ ඕනම කෙනෙකුට ස්ටයිලිෂ් වෙන්න කරන්න පුළුවන් ලේසිම දේ තමයි ඇඳුම් ෆිට් එකට අඳින එක කියලා. ඉතින් ඔයාලට හොඳට ෆිට් වෙන හයි ක්වොලිටි ෂර්ට්ස් ඔයගාව නැත්නම් මම ඉන්ට්‍රොඩියුස් කරන අද වීඩියෝ එක ස්පොන්සර් එක Stripes and Checks. Stripes and Checks කියනවා මම ඔයාලට කලිනුත් කියලා දෙන්නේ. ඉතින් මේගොල්ලන් අලුත් ඔෆිස් එක කලෙක්ෂන් එකක් කියලා දෙන essentials කියලා. හරිම affordable prices වලට මේ අලුත් collection එකට කැපිලා පෙනින්චම දෙයක් තමයි මේගොල්ලන්ගේ fit එක. මොකද සාමාන්‍යයෙන් මට shirts වල fit එක තමයි set වෙන්නෙම නැත්තේ. මම සාමාන්‍යයෙන් කෙට්ටුගෙනේ මගේ shoulders එච්චර පලන්නේ නැහැ. ඉතින් shoulders වලට හරියන එකට fit වෙන shirt එකක් ගත්තොත් ඒකේ අත් කොටයි. හරිද? ඊට පස්සේ අත් දිගට ගානට set වෙන්න ගත්තොත් එහෙම මෙතනින් ලොකුයි. මම ගොඩක් struggle කරලා තිනවා හරියට fit වෙන shirt එකක් හොයාගන්න බැරුව. ඉතින් ඒකට solution එක හම්බුණා මට මේ essential කලෙක්ෂන් එකේ ෂර්ට්ස් වලින්. ඉතින් ඔයා සාමාන්‍යයෙන් මම වගේ skinny කෙනෙක් නම් ඔයාලට මේ slim fit size එක හොඳටම fit වෙයි. ඒ වගේම තමයි අනිත් කට්ටියට. මේගොල්ලන්ගේ fit එක ලස්සනට ටේලර් කරලා දෙන. ඉතින් හැමෝටම ලස්සනට fit වෙයි මේ ෂර්ට්ස්. ඒගොල්ලන්ගේ සාමාන්‍ය high quality ෂර්ට්ස් යන්නේ මෙන්න මේ price range එකට. ඒත් ඒගොල්ලෝ ඩොනලා තිනවා ඔෆිස් වෙයක affordable කරන්න. ඒ හින්දා තමයි ඒගොල්ලෝ මේ essential collection එක introduce කරලා තින්නේ. ඒ quality එකම තියාගෙන prices අඩු කරලා. ඉතින් ඔයාලට හොඳ high quality shirt එකක් ගන්න ඕන නම් ඔයාලට හොඳට fit වෙන ඔයාලට ඕන online shop කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ website එකේ link එක මම description එකේ දාන්න. ඒත් එක්කම pin comment වල මම දාන්නම්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ outlets වලට යන්න. ඒගොල්ලන්ගේ outlets තියෙනවා Havelock City Mall එකේ, One Golf Face Mall level 3 එකේ, ඒත් එක්කම Mount Lavinia වල. හැබැයි මේගොල්ලන්ගේ stores වල ලොකු collection එකක් තියෙනවා online store එකට වඩා. ඉතින් ඔයාලට මේ අලුත් අවුරුද්ද office එකේ කැපිලා පේන්න ඕන නම් Stripes and Checks එකට ගිහිල්ලා හොඳ high quality well fitted shirt එකක් ගන්න. Number 5 accessories. ඔෆිස් ස්පේස් එක වගේ තැනක ඇක්සසරිස් ගොඩක් අපිට වෙයා කරන්න බෑනේ. ඒත් අපිට අනිවාර්යෙන් වෙයා කරන්න පුළුවන්. ඒත් එක්කම අනිවාර්යෙන් වෙයා කර යුතු දෙයක් තමයි වොච් එකක්. සිල්වර් බෑන්ඩ් වොච් එකක් හරි ලෙදර් ස්ට්‍රැප් වොච් එකක් හරි අනිවාර්යෙන්ම වෙයා කරන්න ඔෆිස් එකට.
හරිද? ඊට පස්සේ තව පොඩ්ඩක් මේ ඉස්සරහට යනවනම් අපිට පුළුවන් බ්‍රේසර් ටැග් වගේ දෙයක් දාන්න. ඒත් ඒක ගොඩක් ෆ්ලෑෂ් එකක් කරගන්න එපා. හරිද? හරිම ඩීසන්ට් මිනිමල් මේකක් දාන්න. රින්ග්ස් නම් මම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. ඔයාගේ වර්ක් ප්ලේස් එක අනුව දාන්න පුළුවන් නම් ෆ්‍රීඩම් එකක් තියෙනවා නම් දැම්මම ප්‍රශ්න නැහැ. නැත්තම් ඔය ගොඩක් ඔය ෆෝමල් තනන්න ඒක රින්ග්ස් නම් ඔයා කරන්න එපා. වොච් එක කුයි පොඩි සිම්පල් බ්‍රේසර්ට් එකුයි දැම්මට කමක් නැහැ. ඊට පස්සේ අනිත් දේ ඔයා කම්පියුටර් එක ඉස්සරහ නම් ඉන්නේ ඔයාට පුළුවන් බ්ලූ ලයිට් බ්ලොකින් ග්ලාසස් දෙකක් දාන්න. හරිද? ඔයාගේ මූණ ලස්සන දෙයක් තෝරලා ගන්න. ඊට පස්සේ වාඩේ එක ෆැෂන් ඇප් විතර ඔයා කරන්නත් පුළුවන් ඔෆිස් එක. ඔෆිස් එකේ ඉන්න ස්මාර්ට්ම කොල්ල වෙයි ඔයා. ඊට පස්සේ අපි යමු නම්බර් 6 බෝනස් එකක්. ඒක තමයි what's the bonus thing? I don't have one. I just made it up. Okay? I just made it up. I don't have a bonus tip. Let me think of one. Give me a second. ඔයා grooming ටික පිළිවෙලට තියාගන්න. කොණ්ඩේ රැවුලේ ගානට කපල තියාන් සද්දෙක් විසරක්වත් බාබ ෂොප් එකට යන්න. ඒත් එකම ෆ්‍රේග්‍රන්ස් එකකුත් ඔයා කරන්න. ගොඩක් ලවුඩ් නැති හරිම ප්‍රසන්ට් වාගේ වටේ ඉන්න කට හිසර දෙයක් වෙන්නේ නැති ෆ්‍රෙෂ් ස්පයිසි වගේ ෆ්‍රේග්‍රන්ස් එකක් ගොඩක්ම ගැලපෙනවා. ඉතින් ඔයතම ආඩර් කරන්න පුළුවන් වාගේ විශ්සේ ඉන්න ස්ටයිලිෂ්ම කොල්ල වෙන්න. හරිද? ඉතින් දැන් ඔයාට ගොඩක් opportunities හම්බෙයි. මේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලෝකගේම attention එක හම්බෙන්න පුළුවන්. ඊට පස්සේ boss respect එකත් උඩට කතා කරයි. හරිද? ඔයාට salary increase එකක් උනත් හම්බෙන්න chance එක තියෙනවා. ගොඩක් opportunities හම්බෙයි. ඉතින් be responsible because with great power comes great responsibility. මම හිතනවා මේ video දවමනද කියලා හැමෝම නන video like එක දානමද කරන්න බෑ. ඒත් එකම ඔයා high quality well fitted shirt එකක් ගන්න බලනවා නම් stripes and checks check out කරන්න අමතක කරන්න බෑ. Description එකේ උඩින්ම තියෙනවා link එක. අපි හිනා ඊළඟ video set එකමු. ජය වේවා.